මේ සභාවේ අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කරලා ඇති මේ හදිසි නීතියේ යටතේ වූ අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශ කිරීම සඳහා වූ කරුණු පිළිබඳව සම්පූර්ණයෙන්ම කුසලතාවයෙන් තොරව චෝදනා ඉල්ලි කිරීම පිළිබඳව මම පුදුම වෙනවා. දැන් මේක කියන ආකාරයට මේක උපයෝගී කරගෙන මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් යටපත් කරන්න උත්සාහ කරනවා. එහෙම දෙයක් මේක තියෙනවද? මම මුලින්ම ඉල්ලා සිටනවා විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන්ට ගරු මන්ත්‍රීතුමියනි මේක හරියට කියවන්න. මොකද්ද අතිකරු ජනාධිපතිතුමා කරලා තියෙන්නේ? ජනාධිපති කොටාබේ රාජපක්ෂන මම 1959 අංක 8 දරන පනතින් සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 22 දරන පනතින් සංශෝධිත හතරවන අධිකාරියේ වූ මහජන ආරක්ෂක පනතේ මේක ඔබතුමන්ලා ගෙනාවු පනතක් දෙවනි වගන්තියේ මාවත පැවරී ඇති බලතල ප්‍රකාරව ඒ ආඥාපනතේ දෙවන කොටසේ විධිවිධාන බලාත්මක කරමින් එහි පස්වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි ශ්‍රී ලංකාව මුළුල්ලේ ප්‍රකාශ කරපත් කරනවා කියන්නේ. ඉතින් මේක එකම දෙයකට විතරයි සීමා වෙන්නේ. ඒ සීමා වෙන්නේ අත්‍යවශ්‍ය ආහාර බෙදා දෙන එක. ඒක කරන්න එපා කියලාද කියන්නේ? අපිට කියනවා ඩොලරේ පාලනය කරන්නලු. මිනිස්සුන්ට පඩි වැඩි කරලා දෙන්නලු. අවුරුදු 28කට පාලනය කරගන්න බැරි වෙච්ච ගුරු ප්‍රශ්නේ වහාම විසඳන්නලු. බඩු ටික සම්පූර්ණයෙන්ම එන්නත් උත් කරන්නලු. එන්නත් වේල පයනුත් කරන්නලු. 5000ක් දීපු එක වෙනුවට 25000ක් දෙන්නලු. රුපියලේ අවපාතනය වෙන එකත් නවත්තන්නලු. කොහොමද ගරු ඇමති මැතිනියනි ඒව කරන්නේ? ඇත්ත වශයෙන්ම අපිට තියෙන මේ බරපතල தத்துவයේ පිළිබඳව අපි පොඩ්ඩක් පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අනිත් රටවල් වල සිද්ධ වෙලා තියෙන ආකාරයට පක්ෂ විපක්ෂ එකතු වෙලා මේ විසණයෙන් මේ රට ආරක්ෂා කර ගැනීම සඳහා එකතු වෙන්නට ඕන. අපි සියලු දෙනාම දන්නවා රජයකට ආදායම් ලැබෙන ක්‍රමවේදයක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමවේදය? ජාත්‍යන්තර වශයෙන් අපිට ආදායම් ලැබෙන ෆොරෙක්ස් අපිට ලැබෙන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි පිටරටෙන් ටුවරිස්ට් ලයින් එක බිලියන 5ක් අපිට හම්බුණා 2018 දී. බින්දුවට බැලලා තියෙනවා. මේක මේ විපක්ෂයේ පාලනය කරා කියලා මේක වෙනස් වෙනවද? මේක අපිට පාලනයෙන් තොර දෙයක්. ඒත් එක්කම අපි දන්නවා ෆොරින් රෙමිටන්ස් එක පිටරට විශේෂයෙන්ම මැද පෙරදිගෙන් තමයි මුදල් එන්නට ඕන. ඒකේ යම් පීඩනයක් තියෙනවා. ඒ ප්‍රමාණය යම් කිසි අඩුවක් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි එක්ස්පෝර්ට් කරන්න ඕන. එහෙම තමයි පිටරට මේ ෆොරෙක්ස් ටික අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් අපි එක්ස්පෝර්ට් වැඩි වෙලා තියෙනවා. අපිට පාලනය කරන්න පුළුවන් දෙයක්. රෙමිටන්ස් ටික අපිට පාලනය කරන්න බෑ එන විදියට ලබා ගන්නට. ටුවරිසම් එක අපිට අරින්න එපා කියලා ඔබම කියනවා. ඉතින් මේක ප්‍රායෝගික தத்துவ පිළිගන්නට. දේශීය වශයෙන් අපිට ආදායම් හම්බ වෙන ක්‍රම කීපයක් තියෙනවා. මොකද්ද? ප්‍රධාන වශයෙන් දේශීය වශයෙන් අපිට ආදායම් හම්බ වෙන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි සුරාබදු කොමසාරිස්කෙන් ලැබෙන සුරාබදු බදු. ඒ බදු මුදල් අඩු වෙලා තියෙනවා. ඊළඟට ආදායම් බදු කොමසාරිස්කෙන් ලැබෙන ආදායම් බදු. ඉතින් ඒ ලොක්ඩවුන් කරනකොට ඒකත් අඩු වෙනවා. ඒකත් එක්ක අපිට ලැබෙන ඊළඟ එක කස්ටම් එක පිටරටෙන් බාණ්ඩ ගෙන්නන එක නවත්තනකොට ඒකත් අඩු වෙනවා. ඉතින් මේ හින්දා ඔන්න ඔබතුමන්ලගේ රජය හිටියත් කවුරු හිටියත් රජය විශාල පීඩනයකට ලක් වෙලා ඉන්නවා. ඒක අපි පිළිගන්න ඕනේ. ඒ අතරතුර මේ සියල්ල නොදැන මේ සියල්ල දැක දෙක ඔබතුමන්ලා කියනවා අවුරුදු 28ක් තිස්සේ විසඳන්න බැරි වෙච්ච ප්‍රශ්නයක් එක පැයක 24කින් විසඳලා දෙන්නයි කියලා. කවුද අකමැති? අපි සියලු දෙනාම මේ රටේ ගුරුවරුන්ට ආදරය කරමු. අපි සියලු දෙනාම මේ තත්ත්වයේ ඉන්නේ මේ රටේ ගුරුවරුන් හින්දා සහ විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය හින්දා. නමුත් මේ වෙලාවේදී මේ රටේ දරුවන් විශාල පීඩනයකට ලක් වෙලායි. ඔහුගේ අධ්‍යාපනයේ කඩාවැටලා ඉන්න අවුරුදු එකමාරක් තිස්සේ මටත් දරුව තුන් දෙනෙක් ඉන්න ඉතාමත්ම ලොකු බීරණයකට ලක් වෙලා ගෙවල් වල ඉන්නේ අවාසනාවකට වගේ ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙන ඔන්ලයින් ක්‍රමයනුත් ඉවත් වෙලා තියෙනවා. සාධාරණද? සාධාරණද? මේක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හැටියට කටයුතු කරගන්නට එපා. මේක විපක්ෂය හැටියට අරගෙන ආණ්ඩුව අපහසුතාවට ලක් කිරීමට උත්සාහ කරන්න එපා. මේක ජාතික ප්‍රශ්නයක් හැටියට සැලකලා එකඟ එකතු වෙලා මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න උත්සාහ කරන්නයි කියලා ඉල්ලනවා. ඊළඟට ගරු මන්ත්‍රීතුමියනි මුලාසනාරූට
මම එතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ නියෝගය කියවලා බලන්න මොකද්ද පළවෙනි කොටසේ තියෙන්නේ පළවෙනි කොටසේ තියෙන්නේ ඒ බඩු හංගලා තියෙනවනะ තොග අනිසි ලෙස විකුණන්න නැතුව මාකට් එක දාන්න කියලා තියාගෙන ඉන්නවනะ මොනවද කරන්න කියලා කියන්නේ ඒව ගිහිල්ලා පරීක්ෂා කරලා බලලා අත්‍යවශ්‍ය සේවා අරගෙන ඒව තමන්ගේ බාරයට අරගෙන සාධාරණ මිලකට ජනතාවට බාර දෙන්නයි කියලා කියන්නේ විකුණලා දෙන්න කියලා මේකේ අන්තිම ප්‍රතිලාභය කවුද අවසාන ප්‍රතිලාභය මේ සම්පූර්ණ ක්‍රමවේදය තුල අවසාන ප්‍රතිලාභය ඇවිල්ලා මේ රටේ අහිංසක ජනතාව ඔවුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ඔබතුමාට මිනිත්තු දෙක කාලයක් තියෙනවා සීනි හා සීනි හාල් ඇතුළු සියලු දේවල් මේ වෙලාවේදී ජාවාරම්කාර වෙළඳුන්ගේ කූට උපක්‍රම වලින් ඕන් බලන්නේ මේ කාට මොනවා වුණත් දන්නේ නැහැ වැඩිම මුදලක් තමුන් උපය ගන්න කොහොමද කියන්නේ ඒකෙන් ආරක්ෂා කරලා මේ රටේ දුප්පත් දුගී ජනතාව සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර බෙදා දීමේ එකම ක්‍රමවේදය විතරයි මේකේ තියෙන්නේ ඉතින් මේක ප්‍රයෝගික කරගෙන වෙනත් IC වාසිකම් පාලනය කරනවා කියලා කොහෙද කියන්න පුළුවන් වෙන්නේ සම්පූර්ණ බොරුවක් සම්පූර්ණ මුලාවක් වැරදි කරුණු දැක්වීමක් එහෙම කරන්නට ඕන හොඳ නැහැ ඊළඟට අපි ප්‍රශ්න කරා ඇයි මේක කරන්නට බැරිද කියලා කොන්සියුමර් අෆෙයර්ස් ඔතොරිටි ඇක්ට් එක යටතේ පාරිභෝගික ආඥා පනත යටතේ ඒකෙන් කරන්න පුළුවන් පාලන මිලක් නියම කරන එක ඒක අපි කරලා තියෙනවා පාලන නියමයක් නියම කරාට පස්සේ ඒකට විරුද්ධව පාලන මිල ඉහළ දක්වලා යම් වරදක් කරනවා නම් අපිට කරන්න පුළුවන් උසාවියට කියලා දැනුම් දෙන එක උසාවියට දැනුම් දෙනාට පස්සේ උසාවියෙන් නඩුව අහලා ඔවුන්ට යම් දඬුවමක් දෙන්න පුළුවන් දඩයක් ගහන්න පුළුවන් නමුත් භූමියේ තියෙන ප්‍රශ්නයට ඒක විසඳුමක්ද මේ ඒගොල්ලන්ට නඩු දැම්ම එක නීතියට විරුද්ධව කටයුතු කිරීමෙන් හින්දා සුදුසුයි නමුත් දැනට භූමියේ තියෙන ප්‍රශ්නය තමයි මේ අවාසනාවන්ත කාල පරිච්ඡේදය තුළ කිසිම බාධාවකින් අකරදැබ්බයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ටික බෙදා හරින ඒකට අපිට පාරිභෝගික සම්පා පනත යටතේ කටයුතු කරන එකෙන් විතරක් මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න බෑ ඒ හින්දා තමයි මේ බලතල අපි ඒක බොරු ඒකට ගරු අමතු ව්‍යාපෘති අමතුමා සක් නෝ ඒ ව්‍යාපෘති අමතුමා ඒකට සම්පූර්ණයෙන්ම උත්තර දුන්නා ඇත්ත වශයෙන්ම අපේ පිරිවැය 130යි 140යි අපි ලබා දෙන්නේ 120ට ඒක තමයි ඇත්ත අවාසනාවකට වගේ ඒ මේ රටේ සම්පූර්ණ පරිභෝජනයේ 18%යි හිටපු අමාත්‍යතුමනි එහෙනම් නොදැන කතා කරන්න එපා 82%ක් අපි ආනායනය කරනවා ඒ ආනායන ජාවාරම්කාරයෝ මේක අරගෙන මේ අවස්ථාවෙන් ප්‍රයෝජනෙට ගන්නවා ඊට විරුද්ධව අපි කියලා දෙන ඔබතුමන්ලා ගෙනාපු මේ පනත ඉතින් මේ යුද්ධයට නැති කඩුව කොස්කොටන්නද ඒ හින්දා තමයි මේක අපි කරන්නේ මේකෙන් අන්තිම ප්‍රතිලාභියා මේ රටේ ජනතාව ඒ ජනතාවට ඒ ප්‍රතිලාභය සලසන්න දෙනකොට අවසන් කාලකන්ණි සතුටක් ලබන්නට එපා අපිට උදව් කරන්න කියලා ඉල්ලා සිටින මේ මම නියන්ද වෙනවා